ධර්මශ්‍රවනා බිලාසී ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්න අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නන්නයි මේ පිංවත් පිරිස බලාපොරොත්තු වන්නේ සද්ධර්ම දේශනාව සඳහා දම්මපද පාලිහි සඳහන් විශේෂ කතා පුවතක් පංවත්හැම දෙනාටම ප්‍රයෝජනයක් වීම පිණිස සාකච්ඡා කරන්නට අදහස් කරගත්තා. අපි ආපු සංසාර ගමන කොච්චර බයානකයිදිකෙන කරුණ හොඳින් වැටහෙන කතාව බුද්ධෝත් පාද කාලයකු පන්න අපි සම්මාසම් බුදුරජාණන් වහන්සේ නමක් කල්ප ගානකට පසුව ලබන්නට පුළුවන් අවස්ථාව ලබපු අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන ශ්‍රාවක පිරිසක් බවට අපට පත්පන්නට කොච්චර වීරයක් ෝන දෙකෙන කරුණ අපට හිතන්න පුළුවන් මොහොතා. භාග්‍යවතුන් වහන්සේ එක්තරා කලික කොසබනුවර ගෝෂිතාරාමිහි වැඩවාසේ කළා ගෝෂිතාරාමී කෙල කියන්නේ කොසබෑනුවර හිටපු මහ දනවත් සිටුවරෙක් විසිං සකස් කරල දුනු ආරාමය එතමයි ගෝෂක සිටිපුත්‍රයා ගෝෂක සිටපුත්‍රයා ගෝෂක සිටුවරයා බවට පත්වන්නේ පෙර පසේ බුදුරජාණන් වහන්සේ නමක් ආරාමීදල්ලා නිවස හිමියාගේ ගෙදරට වඩම්වාගෙන ඇවිල්ල කරගත්තු මහපුුණ්‍ය කරමයා ඒ පින නිසා කොසබෑනුවර ඉපදිල කොසබෑනුවර මහදනවත් සිටුවරයා බවට පත්වෙනවා. ඒ ගෝෂිතාරාමී භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරන කලික තමයි විිධර්මකාරණාව භික්‍ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ. මේ කොසමෑනුවර හිටියා කොසබෑ නුවරට අධිපතිකම් කරපු මහරජේ උදේන රජතුමා උදේන රජතුමාට හිටියා පිනති භාරයාවරු තුන්දිනේ අග්‍ර මහේෂිකා වු උ දෙනේ සාමාව වාසලදත්තා මාගන්දිය සාමාවතියකිල්ල කියන්නේ මර කලින් සඳහන් කරපු ගෝෂක සිටු පුත්‍රයාගේ දියනය හැබයි තමන්ටම දාවිපදිච්ච දියනයක් නෙමේ කසමෑුවරට ළඟවතිවෙච්ච නුවරක් තමයි බද්ධවතිය නුවර බද්ධවතිය නුවර හිටිය බද්ධවතිය කිය සිටුවරඒ බද්ධවතිය සිටුවරයා තමන්ගේ පවුලේ පිරිසාත්ෙක්ක තමන්ගේ නගරේ අහිවාතක කියලා දරුණු රෝගයක් ඇතිවෙච්ච මහොතක ඒයින් මිදින්න කොසබෑ නුවරට මනුයි බිරිඳයි තමන්ග එකම දියණිය වෙච්ච සාමාවතියත්තෙක් වෙනවා. හැබැයි කොසබෑනුවරට එනකොට ගිනාපු ධනය සියල්ලක්ම මහමඟට ඉවර වෙලා දුපත් වෙනවා. එනිසා බද්ධවතිය සිටුවරයට තමන්ගේ මිත්‍රයෙක් ලෙස ඇසුරු කරපු ගෝෂක සිටිපුත්තරයාගේ ළඟට යන්නාක මැත්තක් ඇති වෙනවා ඇල්ල දින දෙකක් යනකොට බද්ධවතිය සිටුවරයි සිටුවරයාගේ බිරිඳයි හදිස්සේම මරණයට පත්වුණා. ඉතුරුණේ මේ සාමාාවතිය සාාවතිය ගෝෂක සිටිපුත්‍රයාට මොන ගැහෙලා එතැන් පටන් ගෝෂක සිටිපුත්‍රයා යට දීනයක් කොට සලකන්න පටන් ගත්තා. මාලිගාවක් හදලදීලා හරිවාර් ස්ත්‍රීන් පන්සියදිනෙක් දුන්නා. දවසක් උදේන රජතුමා සාමාවතියව දැකලා ගෝෂක සිටි පුත්‍රයාගෙන් සා උදේන රජතුමාගේ අග්‍රමහේෂිකාව බවට පත්කරගන්න ඉල්ලගත්තා.ඉනට තවත් භාරයාාවක් තමයි වාසල දත්තා වාසල දත්තා කියල කියන්නේ කොසබෑ නුවරට ළඟමතිබිච්ච තවත් නුවරක් තිබන උදේන නගරය උදේන නුවර රජකම් කරේ චණ්ඩ පජ්ජෝත රජතුමා චණ්ඩපද්ජෝත රජතුමාට හිටපු එක දියනයක් තමයි වාසල දත්ත කියල කියන්නේ මේ චණ්ඩපද්ජෝත රජතුමයි අවස්ථාවකදදි උදේන රජතුමාගේ ළඟති වෙනව බලවත් මන්ත්‍ර දෙකක් ඇත්තු ගෙන්වන සහ ඇත්තු හීලෑ කරවන ඒ මන්ත්‍ර දෙක ලබාගන්න උදේෙන් රජතුමාව එක අවස්ථාවදි චණ්ඩ පදජෝත රජතුම පැර ගන්නවා නමුත් උදේන රජ චණ්ඩ පජජෝත රජතුමාගේ දියණයක් වෝ වාසල දත්තත් එක්ක උපක්‍රමයක් යොදලා උපායක් යොදලා සිරිං පැනලා කොසමෑනුවර ටැවිල්ල තමන්ගේ අග්‍රමහේෂිකා බවට වාසල දත්තාව පත් කරගත්තා. ඇයටත් වෙනම මාලිගාවක් තියෙනවා පන්සීයක් පරිවාර කාන්තාව ඉන්නවා. ඊළඟ භහරාව තමයි මාගන්දීය. මාගන්දිය කියල කියන්නේ මාගන්දිය බමුණ සහ මාගන්ධීයා බැමිණියට දාව උපන්දියනිය උසස්රූපයක් තිබුඩි එක අවස්ථාවකද මේ මාගන්දිය බමුණ මාගන්දිය තමන්ගේ දියනියට බුදුරජාණන් වහන්සේටි ගිහිල විවාායෝජනාවක් කරනවා භාග්‍යත්තුන් වහන්සේ බමුණට කියනවා බුදුුවෙන වෙලාවේ මාව පරධනට ආපු මාර දූතිකාවන්ග රූපියය ගත්තොත්. මේ නුබේ දියනයගේ රූපය ඔවන්ගේ රෝපය පයිට පෑගෙන දූවිල්ලක් තරංගුවත් වටින්නේනේ. එවන් රූපයක් ප්‍රතික්ෂේප කරපු නුබේ දියනීකින් කවර ප්‍රයෝජනයන්තය. මට නුබගේ දියනය හරියට කුණු ැියකඉන්න පනු ගොඩක් වගේ පයන්නේ. මේ තරන් රෝූපියට නිගහවක් කරපු නිසා මාගන්දියට භාගයවුතු වහන්සේ පිළිබඳ වෛරයක් ඇැතිව වුණනා. භාගතු වහන්සේ නොදනැකෙ දෙෙක්කරරි න තමන් වහන්සේ සමඟ මැය මේ ප්‍රකාශය කරනකොට වෛරසිතක් උපදවගන්න බව දන්නවා. නමුත් ඔය ප්‍රකාශයේ. යිවිදියට නොකලනම් මාගන්දිය බමුණටයි මාගන්දයේ බැමිණියටයි යහපතක් වෙන්නේ මොකත්දේ ප්‍රකාශයෙන් ඒ බමුණටයි බැමිණියටයි වෙච්ච යහපත අර්ථය තමයි දෙන්නම ඒ දේශනා අවසං වෙනකොට අනාගාමි තත්ත්යට පත්ව වන එක හරි විශේෂ කරුණ බුදුරජාණන් වහන්සේගේ ළඟට කවුර හර කෙනෙක් යනකොට භා්‍යෝතු වහන්සගේ ලඟට යන දෙන්නම් ඉන්නවනන් සංසාරය ඇවි දිනවා. හැබ කෙනෙක් මුදවගන්න පුළුවන් ඒ මුදවගන්න කෙනාට කියන කරුණ නිසා අනිත් කෙනාට වේශය ඇතිවෙන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ පිළිමඳ වචන මාත්‍රයකින් සිටවිලි මාත්‍රයකින් වැදි සිතක් විපදුනුත්මකද වෙන්නේ. ඒ සිතම ඔහුව සංසාරයේ ජීවිත අසංක්‍ය ගණනක් දවනවා. එක වරක් වැරදි සිත කිපදුනොත් ජීවිත අසංක්‍ය ගනන් මහා නිරේ ඉ සිත නිසා දවනවා. කොච්චර පින්කරත් ඉස් සිත නිසා ඉපදිවිච්චා කුසල කරමිය නසන්න බලවත්න. අපේ පිගතුන් අහල් ඇති ජෝතක සිටුවර ෙදානය කුන්ද ුදුරජාණන් ව විපස්සේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ ජෝතක සිටුවරයා භාග්‍යවතුන් වහන්සට මැනික්වලින් කුටියක් හදල පූජ කරනවා හැබැ භාග්‍යතුන් වහන්සේ කුටිය භාරගන්න ගියාට කුටිය ඇතුල්ට වැඩියරෙන්. මොකද හේතුව භාග්‍යවතුන් වහන්සේගේ හදපු කුටිය හදලතින සම්පූර්ණයම මැනික්වලින්. ාගයතු හන්සේ කුටියේ වැඩන්න කොට බුදුහාමුදුරු බලන්නේන හැමකිෙනෙක්ම සෝවාන් වෙච්චායි නෙවෙෙන ඉන්නේ. ඔය එන්න කෙනෙක් හරි කුටියෙන් මැනික්්ගලක් දෙක් ගලවගෙන ගියෝ. කවදරය දවසක ජෝතික සිටුවරයා කුටිය බලන්න ආපවෙලාවට දැක්කොතින් මේ මැනික්ගල් අඩුයි කියලා සිටුවරයට ඒක දැකල මෙහම හිතුුණනුත්. මම මේතරං අමාරුවෙන් හදල පූජා කරපු කුටිය ඇ භා්‍යතුන් වහන්සේට රැක බලාගන්න වෙර වුුණේ කියලා. අරතරං මැනිි කුටියක් පූජා කරපු සිටුවරයා ඒ කත කියද්දී අවිීචීටයනවලු. එහෙම හිතක් කිපදුුණුත් අවිීචීටයනවලු. දෙක අපට සහරලට හි හිතෙනවනේ පන්සලට පිහිතුම පුට්ටු දොහ පූජ කරනවා අපි මමාස කීහිපෙට පස්සේද අපේ වැඩකටේ උත්කට පන්සල්ටක හිලබලන්න කොට පුට්ු ගෙනාපයවයි ප්‍රමාණයක් කඩුයි අපි හාමුදුරන්ට දොස් කියීනවනි පුටටිකු පූජ කලේ වැඩි දවසක්නේ පුටු අඩුයිම හාමුරන්ට පූජකරපු දේවත් පරිස්සංකරගන්න බැරිවුනා ක කියලා දොස් කියනවා අන්න ඒ අරතෙන් ජෝතික සිටුවරයා දොස් කියන්න පොළුවන් මම මේතරං මහන්සේෙන් හදල පූජාකරපු කටියේ මැනිික්්ටික ඇයි භාගෙතුරහන්සට බලාගන්න බැරි වුනේ කියලා. එහෙම හිතුුවෝත් ජෝතික සිටුවරයා වී්චිටයනවලු. එනිසා භාග්‍යතු වහන්සේ කුට්ිය ලගටග හිල්ලා නැවතලා ඉන්නවා සිටුවරයට මේ කාරණාව පැහැදිලි කරන්න. නමුත් සිටුවරයා කාරණාව දැනගෙන කියනවා. ස්වාමීණී පරිහරණය කරන එක ඔබහන්සේගේ කාරය භාරයයි රැකබලාගන්නක අපේ කාරය භාරයි ස්වාමීණී ඔබහන්සේ කුටිය බාරගන්න කිවා. ඒ අවසරී නොයි බාගතුරහන්සේ කුටිය බාර ගත්ති. තුරේ ඒ තරම්මැනි කුටියක් පූජාකරපු සිටුවරයට අරතරං වැරදි පුංචිසිසක් සිතක් කිපපුදදුනුවති අවිීචයට ය මනං. සද්ධාවක් නැති කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ වැරදි විදියට හිතුව ඒ හිතපු මාත්‍රෙන්ම පත්නී එකෙන නීරයටයන්නට පුළුවන් එනිසා ආරයන් වහන්සේලා පරිහරණය කරද්දි හරි පරිස්සං වෙන්න ඕනේකටයි ම අපිට වඩා ගුණෙන් උසස්සය ඇසුරු කරනකොට ි හරි පරිස්සං වෙන්න ඕන අපි දන්නේනෑ ඒෙනගේ මට්ට මොමුණන වගේද කියලා දැ මාගන්දිය භාග්‍යතු වහන්සේ පිළිබඳ වෛරයක් ඇතිකර ගත්තා හැබැයි අම්මයි තාත්තයි දෙන්න අනාගාමයෝුණ භාගතුන් වහන්සේට ඒ සම්බන්ධී උන්වහන්සේ සලකන්නේ මේ මොහොතේ සසර එතරවෙන පිරිස ගැෙන විතර ඒයි භාග්‍යතුනාන්සේ එහහිම කරන්නේ පංත්නී බැරි වෙලාවක්වත් ඒ මොහොතේ අම්මටේ තාත්තට දෙන්නට බණටික කියගන්න බැරි උුත්මකද වෙන්නේ ඒ දෙන්නත් ආයිමත් මේ සංසාරයට සංසාරයට වැටිෙනවා සසරයි නිරයට යනව කියෙන කාරණාව පින්වතුනී සංසාර සත්‍යයාට අලුද්ධයක් නෙමේ නිරයට කොහොමත් යනවා ඉතිං මේ විලාවෙ ගලගන්න පුළුවන් අමයි තාත්තයි දෙන්න නග අම්මයි තත්ය දෙන්න ගල ගන්නවා දැන් ඒ මාගන්දිය තමයි උදේන රජතුමාගේ තවත් අග්‍රමහි චිකාවක් බවට පත්වනේ කොසබෑනුවර හිටියා සුමන කියලා මාලාකාරයේ සාමාවතියට දාසකම් කරන දාසයක් හිටිය කුද්ජුත්තරා කියලා ඇයි ඇයට කුද්චුත්තරා කියල කියන්නේ පෙර ඇය විසිම්ම කරපු අකුසල කර්මයක් නිසා මොකත් අකුසල කර්මියය එක්තරා භාවයක සිටුදියනයක් වෙලා ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේලා අටනමකට පාත්‍ර ආධාර කටක් පූජා කරනවා හැබ පසේ බුදුරජාණන් වහන්සේ නමක් තරමක් කුදුයි වහන්ස ශරීරය කුදුයි එකක්නටගිල පිනානමෝදන් කරද්දිී ඒ සිටුදීනය කියනවා මංද මෙහිම පසේ බුදුරජාණන් වහන්සේ අටනමකට ධානයක් දුන්නා පාත්‍ර ආධාර කටක් පූජා කර ම කියද්ද සමහර දෙනකොට කියනකොට කියනවා හැබැයි එක හාමුදුරු නමක් නම් කුදුයි. උන්වහන්සේ වැඩියේ මෙහෙමයි කියලා ඇ රඟපාල පෙන්නෙනවා. ඒ අවනම්බුව නිසා ඒ මොහොතෙකර පකුසල කරමය නිසා ඇයට උපෝපන් හැම භවයකම කුදු ශරීරයක් ලබන්න වනා නමින් උත්තරා නමුත් කුදදු ශරීරයක් තිබිච නිසා තමයියට කුදජුත්තරා කියලා මන්ත්‍රණය කළේ ඇයි දසිුණේඒ දසභාවයට පත්වනෙත් පෙරභවී කරපාකුසල කර්මයක් නිසා මොකද කර පාකුසල කර්මය එක්තරා භවයක ඒත් සිටු දියනයක් වෙලා ඉන්න කොට ඇසුරු කරා රහත් තිරණය ර ඇසු කරේ නමුත් සිතු දියනය දන්නන්නේ නෑමේ ඇසු කරන රහත් තරණය කියලා. තෙරණය කොච්චර මිත්‍රසීලි දෙ කියල කියනවනං සිටුදියනය නිදර කාමරයට පවා සමහර දවස්සරට වැඩම කරනවා. එහෙම ආපු වෙලාවක කාමරේ දාසය පයෙන් හිටප නැතිනිසා සිටුදියනය ආපෝ තෙරණින් වහසේගින් වැඩක් ගන්නවා මොකක්ද වැඩේ අසලතිබිච්ච පලඳනාවක් ගනවගන්නවා මේසයක් මතතිවිි්ච පලදනාවක් ගනවගන්නවා ඒවෙලාවෙ තෙරණිය ඉන්න සිහියෙන් දැ සිටුදියන අසිහයෙන් කරුණ කිව්වට තෙරණීන්න මනාසිහයෙන් තෙරණය කල්පනා කරනවා මේටමම පනාව අරන්දිනේකද මෑටමම පනාව අරන් නොදනෙකද මෑගේ සංසාරයට ලොකුම පාඩුව වෙන්නේ. තිරණී දැක්කා අරන් නොදුන්නෝත් මෙය මා පිළිබඳ වෛරයක් ඇතිකරගෙන සංසාරයේ අවීචියයට යනවා නිවන් දකින එකත් මගහැරෙනවා. හැබැයි මෑට පනාව අරන් දුන්න පලදනාව අරන් දුන්නොත් මෙය. දාසියක් වෙනවා හැබැයිනි වදකිනවා. ඉතින් දාසභහාවේට පත්තිනක තමයි මේ වෙලාවෙමයට සසරට වෙන අඩුම අලාබය. එනිසා පලදරවාරන්ද වන්නා. ඒමං කල් මතක්කර තමන්ට වඩා සීලාදී ගුණදහරම වැඩි පිරිසක් ඇසුරු කරනකොට හරි පරිස්සම ඇසුරු කරන්නට ඕන. ලන්න සමර දර දෙමවපිය ඇසුරු කරදදදි. සමහර දරුව දෙමවපිය ඇසුරු කරද්දිී මම මේ ඇසුරු කරන දෙමවපියෝකන සිහිය දරුවන්ට නැති වෙනවා. සමහර වෙලාවට ඒ දරුවෝ සීමමාවල් ඉක්ම වලගිහිල්ලා දෙමවපියන් ඇසුරු කරන තත්ත්වයට පත්වෙනවා. තුොර සීමාව ඉක්මවාගයාාම බොහෝ අකුසල කරම කරගන්නවා රට අතදාගෙන ඇවිදිනවා ඒම නැත්තං නොමනා විදියට විහිලු කරනවා නොෙක්මෙක් වචන කිය කිය දෙමවපියන් ටාමන්ත්‍රණය කරනවා උපහා සාත්මක අපහා සාත්මක වචන කිය කිය දෙමාපියන් ටාමන්ත්‍රණය කරනවා පහත්නී දෙමාවපියෝ කොච්ර ගෞරවවෙෙන් ඇසුරු කරන්න ඕොනද කියලා කියනව නං දෙමාවපියන්ට අම්මට ඔයා කියල වචනින් කතා කළොත් ඒත් අකුසලයා තාත්තට ඔයාකින වචනින් කතා කළොත් ඒත් අකුසලයා තාත්ට වදිනකොට අම්මට පිටුපැවුත් ඒත් අකුසලයක් අම්මට වදිනකොට තාත්තට පිටු පාලනං වඳන්නේ ඒ අකුසලයා ඒ මට්ටමට දිමෝපය නැසුරු කර දිපින්වති පරිසංවන්නට ඕන හැබැයි දිමෝපියෝ කොච්චර දුසිල්ලත්තුනත් ඇසුරු කරනකොට හරි පරිස්සමින් දරුව දිමෝපියසුරු කරනට ඕන. සමහර ශිෂ්‍යය, ගුරුවරු ඇසුරු කරනකට බල. සමහර ශිෂියෝ ගුරුවරුන්ටත් බොහෝම පහසයෙන් අපහසිෙන් කතා කරන්නේ. සමහර වෙලාවට සමර ශිෂියෝ ගුරරුන්ට නොමනා වචනක ලාමන්ත්‍රණය කරනවා. තැනහ නැති තැන ඉති ඒ ශිෂ්‍යන් කරගන්න සංසාරයට මහ බයාන කකුසල කරමයක් සසරේ ඥානය කියන එක නොලබන තැනටම යන මහා බරපතල පාපකරමයක් පින්වත්ති කරගන්නේ. ඊනකට හාමුදුරුව රැසුරු කරද්දී සමහර දෙන හාමුරුව රැසුරු කරද්දි සමහර වෙලාවට ඒ ඇසුරු කරන හාමුදුරු ගොඩාක් මිත්‍ර සීලීනං සමහර දායක පිරිස් ඒ හාමුදුරුවත්යක කටයුතු කරදදි සීමාව ලික්මෝල කටයුතු කරනවා. සමහර වෙලාවට විහිලු විදියට ඇසුරු කරන අවස්ථාවල් අපි දැකළ තියෙනවා. එස හරි පරිස්සංවෙන්නට ඕන. අපි පරිස්සං නෝනොත් එක විපාකයේ විඳින්න වෙන්නේ කවුද සංසාරය අපිටම තමයි. අපි තු හාමුදුරණමක් විහිළුවක් කරනවා. හැබ අපිත් පෙරලා ඒකට විහිළුවක් කලු අර අකුසලේ දායකෙක් බවට අපිත් පත්තිනවා. එනිසා කතා කරන වච්චන මාත්‍රයකින් පවා බොහොම ගෞරවීන් වන්දනා පූරුවකව උන්වහන්සේ ලත් එක කතා කරන වනං ඒක තමන්ගේ සංසාරයට මහ උපකාරයක් වෙනවා. එනිසා තමන්ට වඩා ගුණින් තමන්ට වඩා සීලී තමන්ට වඩා සමාධීෙන් තමන්ට වඩා ප්‍රඥාවෙන් වැඩි අය ඇසුරු කරද්දි හරි පරිස්සමින් ඇසුරු කරන්නට ඕන. තැන් මේ සිටුදීණයට තුනි කයි තිරණ රහක් බවදන්නේනේ නමු තෙරණියගින් ප්‍රයෝජිනයක් ලබා ගත්තා. ඒ නිසායට තැනින් තැනට පනිවිඩගෙන යන දාසයක් බවට පත්වෙන්නට වුණා. කුදජුත්තරා තමයි සාමාවතියට නිරන්තරේම මල් අරගෙනෙන්නේ. අරගෙන නයන සුමන කියල මමාලා කාරෑගකිෙදිරට සුමන ලාකාරයගගේ ගිදරට යනකොට අරගෙනයන කාහවනු වට හැබැයි මල්කරුවගේ මල්ගන්නේ කහවනු හතරකයි ඉතුරු කහවනු හතර ඇය හොරකං කරනවා හැම දාම මෙයමී කාර්ය භහරිය කරනවා හැම දාම කහවනු හතරක්කය හොරකං කරනවා නමු තික දවසක් සුමන මාලාකාරයගගේ ගෙදරට යනකොට භාග්‍යෝතුන් වහන්සේ නිවසට වැඩම කළ දානකට සුමන මාලාකාරයට බාග්‍යවතුන් වහන්සේ දන්වලදල අවසානීදී ධර්ම දේශනාව කරදදී ඒ දේශනාව අවසානීදී කුද්ජුත්තරාව සක්කායේ දිිට්ටි වි්චිච්චා සීලබ්බත පරාමාස කියනමි සෝජන ධර්මතුන නසලා සෝවාන් පලේට පත් වුණා දැ ඇය සෝවාන් ශ්‍රාවිකාවා සෝවාන් වහන්සේ නමකට කුරාකෝම්මියෙක් පෙන්නලා බෙල්ලට කඩුවක් තියල කියනවා මං නොඹගේ හිස්ස සිඳිනවා මිකෝමිය මැරුවෙන තිුණුවා. සෝන් වහන්සේ මොකද කියරම කියන්නේ. කමක් නෑ මගේ හිස සිඳින්න මං මේ සතා මරන්නි නෑ. ඒයි කියන්නේ පෞකරන හේතුව සම්පෝර්ණෙම නසලා ස වස ලෝක වජ්්‍ය කියන වැරදි කරන්නේ නෑ ලෝකයේ සම්මත වැරදි උණහන්සේ ගැතින් වෙෙන්ඩිනෑ දැ කෝත්තර වෙනද හොරකං කරාට හින අද හොරකං කරන්නේ නෑ ඇයි සෝවාච්ච නිසා දැ වෙනද කහවනු හතරකයි මල් ගත්තේ අද කහවනු අටක මල්ගත්තා වටේ මල්ටිකත් රගෙන දැන් සාමාාවතියගේ මාලිගාවට යනවා වෙන දෙගෙනාවේ කහවුණනු හතරක මල් නිසා ල් පොඩ්ඩයි අද කහවනු අටක මල්ගෙනාපු නිසා වැඩිපුර මල් තියනවා සාමාවත යහනවා මොකදදාසීය අද මල්කරු වගේ මල්මිල් අඩු වෙලා වදද න්‍යයාරයාාවනි වෙනද ගණනම තමයි අද හැබැයි වෙනද මම කහවනු හතරකයි මල්ගන්නේ කහවනු හතරක් මං හොරකන් කරගත්තා සාමාව තියන වෙතකොට අද ඇයි අදනු කලේ ස්වාමීි මම අද භාගිවතු නහන්සකින් බණක් ැහවා ඒ බන අහපු මම ආයි කවදාවත් අකුසල් කරන්න නෑ කියලා හිත පිහිටුව ගත්තා කතාාවහ ාව හි පුදුම සතුටක් ඇතිවුුණා මොකක් දෙති ච්ච සතුට මෙය කාලයක්තිස කරපු වැරද්ද මේ බනටික අහල හැදුනනං ඒ බන කොච්චර ආරය ඇද්ද කොච්චර උසාස් ඇද්ද එනිසා සාමාවතය කියනවා අන නුබ අහපු බණටිකක් මටත් කියන්න කියලා. කොජුතරා පොරොන්දු වෙනවා ම බන කියන්නම් හැබැයි ஆரியாவ ம பன කියியண்ணங மாவ நாவலா පරිසි வஸ்தி் அந்தவ உ ஆசனே தුව பன කිය குு இல்ல சாமாාවத்த உ ஆசனேக்க ව ந்த மம பனக்க. சாமாவத்தியபிළබந்து குஞ்சுத்தාවට மாනයක් වத்தவது නෑ ඇයි ඇ එහෙම ඉල්ලුවේ ධර්ම ගෞරවේ නිසා. දරම ගෞරවේ නිසා තමයි ඉල්ලුවේ උත්සන කඉඳගෙන බණ කියන්න කියලා. එක තමයි ධර්මරත්නයට කරන පින්වත්න ගෞරවේ කියන්නේ. අපට ධර්මරත්නයට ගරු කරන මනං දරමරත්නය තැන ඉන්නකොට අපි ඉන්න ඕන ධර්මයට ගරු කරගෙන අපිහිතමු මෙහෙම ධර්මාසනයක වාඩිවෙලා ගිහි උපාසක මහත්මයක් බණක් කියනවා මමේ නොව මෙතරට බණටිකක්කා හද මම වාඩිවින්න ඕන මොනවග්‍යාසනයකද මේ ආසනට වඩා උ ආසනයකද නැත්තාම් මේ ආසනට වඩා පහලාසනයකද මම වාඩිවින්න ඕනු මේ ආසනයට වා පහලාසනේක ඇ ඇැ ගිහි කෙනෙක් ගෙක්ට වඩා පහලින් මං වාඩි වෙන්නේ පත්නේ මේ ආසනේ වාඩයවුනාට ගිහි කෙනෙක් එයා ඉන්න මොනමට්ටමේද ධර්මරන මෙ ආසන වාඩි වෙන වෙච්ච කෙන ඉන්නේ ධරමරත්න ධරමරත්නයට වඩා ඉහලින්ද සංගරත්නීන දරමරත්නයට පහලින්ද සංඟරත්න න්නේ මරත්යට වඩා පහලින් සංගරත්නය ඉන්නේ එතු දෙෙහිනං මම වාඩි වෙන්න ඕන ධර්මරත්නයට වඩා පහලි නැත්තං ධර්මටා ගෞරවයා අපි බන කියද්දිත් බන අහදදිත් ඒ ගෞරවේ තියෙන්න්න ඕන දැන් සමහර තැන්ගුවල අපි දැකල තියෙනවා අපිතු බණ අහාහා ඉන්න පිරිස එක පාර්ටම ඒත් තමන් බනහාන තැනින් හාමුදුරු නමක් වඩිනවා. සමහර දෙනෙක් කරණ අර සංගරත්නයට තියනෙන ගෞරබේ නිසා ඉන්න තැන නැගිතිනවා. බන අහහා ඉන්න ගමන් නැගිටිනවා. එතවට මොකද වෙන්නේ. ධර්මයට කරන අගෞරවයක් මොකද අපි ඉන්නේ ධර්මරත්න ඇත්ත එක. බන අහ අහා ඉන්න ගමන් නැගිටිනවන නැගිටින්න පුළුවන්. එකමික අවස්ථාවකදී පමණයි ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතු වහන්සේ ධාතුන් වහන්සේ නමක් වැඩැම බුද් පමණයි මොකද ධර්මරත්නයට වඩා ඉහලින් ඉන්න වනග නිකවද බුද්ධරත්නය බුද්ධරත්නය පමණයි ඒ නිසා පිංවත්නපි ධරම්ම රත්නයට ගෞරවයක්තියනට ඕන දේශකයන් වහන්සේලාවේ චපත් ඒ විද්‍යටම මේ ධර්මරත්්‍යයට ගෞරුවේ තියන්නට ඕන දැන් අපට තියෙනවා පංවත්න ආචහරගෝචර අඩුම තරම පංත්නී දේශනාවක් කරද්දි අතපය සෙලවීමක්වත් කරන වන ඒකත් ධර්මයටා ගෞරවයා එ එහෙම වත් පං අත්්‍ය අපට හැසිරෙන්න්නට බෑ අප ඒ මට්ටමට මේ දරුමයට ගරු කරන්නට ඕන ලංකායි වැඩි හිටිය කුන්්ඩලතිස්තේරුන් වහන්සේ සද්ධාතිස රයිතුමා දවසක් තීරණය කළ මට සුදුසු අනුසාසකයන් වහන්සේ නමක් නම් කරගන්නට ඕන රාජ්‍ය පාලනයට ඉට පස කතා වුණ අපි කුන්්ඩලති සහාමුදුරුවෝ මේ අනුසාසක තනුතුරට පත් කරගමු මේ කාරංචන කොන්ඩලති සහාමුදරුව න්න්නහන්සේ රජතුමා එන බව දැනගෙන හනිකට කුටිය ටැවිල්ල අතපයි විහිදුව විහිදුව ඉන්නවා කුටියටැවිල්ල අතපය විහිදුව විහිදුව ඉන්නවා සද්ධාති රයිතුමා උන්වහන්සේ වැඩන කුටිය ටැවිල්ලා දොර සිදුරෙන් ඇතුළ බන්න කොට පේනවා හාමුදුරු ඉන්නවා අතපයි දිග හැරදිි හැර. ඒකින් අපහ දිනවා එකන පින්වත්න උසස් දෙයක් නෙවේමි අතපය ිහිදනවකින කරුණ පංත්න දැ කුදජුත්තරාව ඉල්ලන්නේ අන්න ඒවිදිට ධර්ම ගෞරුවයෙන් බනහන්ඩ නමුත් සාමාවතියට අවශ්‍යයි බණටික කොහොමාරි අහන්ඩ ඒ නිසා ධර්ම ගෞරය පිහිටවල බනහනවා දේශනා අවසාන වෙන කොට සාාවතිය ප්‍රධාන පන්සීයක් පිරිවර සෝවාන් පලට පත්වෙනවා බල ගිහි කෙනෙක් කියන්නේ බන නමුත් ආර්යයි බන භාග්‍යවතුන් වහන්සේගේම දේශනාව කොහොමදු කුදජුත්තරාවට භාගයවතු නහන්සිගේම දේශනාව කට පාඩගුණේ අරමන් කලින් සඳහන් කළා පසේ බුදුරජාණන් වහන්සේ අටනමකට පාත්‍ර ආධාර කට පූජා කරා කියලා ඒ පාත්‍ර ආධාරක ධානයේ ආනිසන්සේ තමයි ඇටහිමියුණේ පාත්‍රාධාරක පූජා කරනකොට ලැබෙන ආනිසංසයක් තමයි පින්වත්නී හොඳින් සංසාරයේ මතක ශක්තිය වැඩිනවා. එනිසා එයට භාග්‍ය උතු වහන්සේගේ බන එක්ඳු වච්චිනයක් වත් මගනු හැර මුළු බන මහරියට පටිගත කරා වගේ කටපාඩ තිද එතැන් පටන් සාමාවතිය පින්වත්නී කුදජුත්‍රරාවල දිගටම දිගටම ධර්මශ්‍රවනය කරන්නට පටන්ගත්තා ඉතිං භාග්‍යවතුන් වහන්සේගේම බුද්ධ වච්චනය කියන්නේ ඒ තරමටම ශ්‍රීෂ්ටයි එක පැවිදිගෙනෙ කෝවේවා ගිහිගනෙ කෝවේවා හැබ ආයෝධර්මය භාග්‍යවතු වහන්සේගේම බුද්ධ වචචනය ඒ විද්‍යටම ඒ විද්‍යටම ඇහන වනං ඒ අහන වචන මාත්‍රයෙන්ම අපට මාර්ගඵල ලබන්නට පුළවා එමනම් ප අතු බැහැමදි නාම් අධිෂ්ඨාන කරගන්නට ඕන මේ කුද්ජුත්තරාවට සංසාරයේ විපාකදුන්න අකුසල කර්මත් තියෙනවා විපාකදුන්න කුසල කරමත් තියෙනවා. එමනම් මේ කාරණාව අපටත් සංසාරෙන් නොවෙනව කියන තැන ඉන්න ඉන්න බෑ අපටත් සංසාරී ඒ කාන්තෙම මේ කාරණාවල් වෙන්නට පොළවා. ඉන්සා කාලවෙලාවත් නිමාවට පත්වෙලා අතිබෙන නිසා අපි මේ ධර්ම දේශනාව තවත් ඉදිරියට අත්සා කච්ා කරමු සාමාවතිය මාගන්දියගේ නොෙක් නොෙක් කාඩන පීඩන මැද ජීවත් එච්ච සාමාවතිය මාගන්දිය අතිම්ම ඒ භවේ මරණයට පවා පත්වෙනවා ඒත් ඇයි විසින් පෙරකරපු අකුසල කර්මයක් නිසා අපි ඒ කරුණු කාරණාවල් තවත් දීර්ගව ඉදිරි දශනාවකදී සාකච්ඡා කරමු අදට තිබෙන කාලවේලාව අවසංවිලා තිබෙන නිසා මෙපින්වත් හැම දෙනාම නිරන්තරයේ මදිිෂ්ඨාන කරගඩ. අපි කුසල් කරද්දි එ කුසල් කරද්දි හැම මොහතකම කුසලට පමණක්හිත යොමු කරන්නට ඕන. යම්කිසි තැනකදදි අපි අකුසල කරමයක් හරි කර ගත්තෝ එ කුසලේ අකුසලයයි දෙකම විපාක දෙනවා. බල කුද්ජුත්තරාව, පස බුදුරජාන් වහන්සේල් අටකට පාත්‍රාධාරකට පූජා කරලා ඒ පිනත්තිපාක ලැබුණ හැබැයි පසේබුදුරජාණන් වහන්සේ නමකට නින්දා කරල කරගත්තු කුසල කර්මිය ඇයට සංසාර විපාකදන්නා එෙන අපිත්ම කුසල් කරද්දිී කුසල් කරද්දිි පිංත්තිී හැම මොහොතකම හරි පරිස්සමින් කුසල් කරන්නට ඕන පුංචි තැක් හරරි අප වරදගත්තු. චි තැක්හරි අපි වරද්ධගත්තොත් ඒ වරදින තැන අපට සංසාර විපාකයක් කැටියට උරුම වෙන්නට බොළවා. එනිසා කුසල් කරනකොට මනාසිහියකින් කුසල් කරන්න. දන් දෙනකොට මනාසිහයකින් දන් දෙන්න. ලෝබය දේශය මෝහය කියන මේ අකුසලයන් හැම මොහොතකම යටපත් කරගෙන දන් දෙන්නට ඕන. වචනයකින් පවා හැම මොහොතකම පින්ංවත්න පිරිසිදුව අපි දන් දෙන්නට ඕන පිරිසිදුව අපි සිල්රකින්නට ඕන එහෙම කරනකොට තමයි ඒ කරන කුසලකාර්බීං සම්පූර්ණ විපාක අපට සංසාරයට ලබන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. එහමනං මේ සත්පුර්ෂ ශ්‍රාවක පින්වත් පිරිසට එසේ නිවරදිව කුසල් වඩන්නට සසරට උපකාරයක් වෙන මහකුසල් නිරන්තරේම්ම සිහිය ප්‍රඥාව නිරන්ත්‍රයම උපදවාගෙන කුසල් වඩන්නට හැකියාව ශක්තිය දහිරිය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාධකාරදීලා ප්‍රාර්ථනා කරනවා හොඳ එමනං අදදවස්සේ මෙවන්නුතුම් සද්ධර්ම දේශනාවක් මුළුමහත් ලෝකයාටම මිලෙස අවබෝධ කරවන්නට ධරමදානම මහා පංකමේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ කල්්‍යාන මිත්‍ර පිරිසක් විසින් නමක් ගමක් සඳහන් නොකරමින් පිරිස එකට එකතුවෙලා භාග්‍යවතුන් වහන්සේගේ අතියුතුන්ම් බුද්ධ වචනයක් මුළු මහත් ලෝකයාටම ශ්‍රවණය කරවන්නට ධරම දාන මේ පින්කමක් හැටියට අද මේ පින්වත් පිරිස දායකත්තේගෙන කටයුතු කරනු ලබනවා තිං ඒ පිරිස කිසිම නමක් ගමක් සඳහන් නොකර පුුණ්‍යානුමෝදනාවක් විතරක් විශේෂයම සිද්ධ කරට බලාපොරොත්තු වෙනවා ඒ අතර එක පුං්ඥාන මෝදනාවක් තමයි. තමන්නමි මියපර්ලෝග එකපුං්ාන මෝදනාවක් තමයි. සීලු දිනාගේම ආදරණී දෙමෝපියන්ට නිදුක්බව නිරෝගීභව ප්‍රාර්ථනා කරලා සෙත් ප්‍රාර්ථනාව කිරීමත්. එවගේම තමන්න එක එකට එකතු වෙලාඉන්න ඒ කල්්‍යානමිත්‍ර පිරිස නිරන්තරේම සසරටු පකාරැක්වීම පිණිස සසර පුරාවටම ලැබේවා කියන, මේ උදාර ප්‍රාර්ථනාව සිද්ධ කරන්නට මේ ධරමදානමී පින්කමතුළින් බලාපොරොත්තු වෙනවා. ය වගේම තවත් බොහොම දුර්ලභගනයේ පුුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරනට විශේෂීම බලාපොරොත්තු වෙනවා ඒ තමයි අපේ සම්බුදධ ශාසනයට අයිති සම්ය දෘෂ්ටික දිවුරු පිරිසකට පින් අනුමෝදන් කරනට අද බොහෝ දෙනෙක් ලංකාව දෙවියන්ට පින් අනුමෝදන් කරනව කිය කිව්වට නමුත් පින් අනුමෝදං කරන්නේ සැබෑම සම්ය දුෘෂ්ඨික දෙවිවර පරිසට නෙවෙයි. බොහෝ වෙලාවට වෙනත් ආගම්බලට අයිති හින්දු ආගමේ දෙවිවරුන්ට තමයි වැඩිපුර පින් අනමෝදන් කිරීම කරන්නේ. නමුත් බොහෝම දුරලබව දකිින්ට ලැබෙන නවස්ථාවක් තමයි භාග්‍යවතුන් වහන්සේ විසිම්ම අනුමත කරන ලද නේ සම්බුධ සාාසනය භාග්‍යවතුන් වහන්සේ අධිෂ්ඨාන කරපු දවස දක්වාම පැවතගෙන එන්න ආරක්‍ෂා කරන ආරක්ෂක දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන එක. නමුත් අද මේ ධර්මදානමී පිංකම සඳහා දායකත්වය දරන ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා ඒ උතුම් පින සම්ය දුෘෂ්ික දෙවියන්ටත් අනුමෝදන් කරනට ඒ අතර විශේෂයම දෙදවුලොවට අධිපති දැනට සෝවාන් පලේපවා ලබල ඉන්න ශක්‍ර දිවිරාජත්තුමෙන් වහන්සේට පින් අනමෝදන් කරනටත්. එවගේම සතරවරන් දිවිරාජුත්තුමෙන් වහන්සේලා ඇතුළු ඒ උන්වහන්සේලාට සබන්ධ සියලම දිවිරාජුත්තුමෙන් වහන්සේලාට පින් අනමෝදන් කරනටත්. එවගේම මුළු සම්බුද ශාසනේව ආරක්ෂා කරන උපල්වන් දිවිරාජත්තුමෙන් වහන්සේට පින් අනමෝදන් කරන්නටත් එවගේ... මනයක්්‍යක නාගරාජයන් වහන්සේට විශාලරූප දිවිරාජුත්තුමෙන් වහන්සේට පතවිපාල දිවිරාජත්තුමෙන් වහන්සේට ඉන්දක දිවිරාජත්තුමයෙන් වහන්සේට සුමන නාගරාජයන් වහන්සේට මනිමේ කලා දුවට මහාගෝෂ දිවිරාජුත්තුමෙන් වහන්සේට මහාසේන දිවිරාජුත්තුමෙන් වහන්සේට සුමන සමන් දිවිරාජුත්තුමයෙන් වහන්සේට මහා මහින්ද දිවිරාජ්‍යයොත්තුමෙන් වහන්සේ ප්‍රධාන සියලම සම්ය දුෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට අද මේ පිංවත් පිරිස බලාපොරොත්තු වෙනවා. එමනං ඒ කල්්‍යානමිත්‍ර සත්පුරෂ පිංවත් පිරිසගේ රැස්කරගත්තාවූ ධර්මදාන මේ පින ඒ සම්ය දෘෂ්ටික දෙවිරාජුොත්තුමෙන්න් වහන්සේලාට අනුමෝදන් වේවා. උන්වහන්සේලා සාධ සිතිං මේපිං අනුමෝදන් කරගෙන. භාග්‍යොතුන් වහන්සේ අධිෂ්ඨාන කරපු විදිටම මේ සම්බුදධ සාසනය රැකබලා ගනිත්වා සියලු ආර්යන් වහන්සේලා මේ සම්බුධ සාසනයේ භාරගෙන කටයුතු කරනතෙක්ම මහරහතන් වහන්සේලා මේ සම්බුධ ශාසනී ඉදිරි කටයුතු බාරගෙන කටයුතු කරනතෙක්ම උන් වහන්සේලා මේ උතුම් සම්බුධ ශාසනය ආරක්ෂා කර ගనిత్වාయి సధూసిిం ఉන්වහන් සేලාටත්తి පింగనుమෝදන් කරමු. එమన రැస్ස් කරගත්తాාවు සියలు కුసලාని සංసධර්මියන්ගේ ලෙం බා පහැම දෙනාටමත්కෙటిම කාලියකින් පහసුම ආකාරం సుకసහගත ප්‍රතිಪදාවం සියలు දුකිින් మిధంවා సీలు కిలిస్ බరి නිහాస్విం అජර అර ව නිవන ලැබසనిන්නට මි කුසල් උතුම් පාරමිතාවක්ම වීවායි සාධ සාධ සාධు කිය ප්‍රාර්ථනා කරගමෝ ආකාසට්ටහාචබම්මට්ட்டා දේවානාගා මහිද්දිිකා පഞ්ഞන්තං අනුමූදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං ආකාසට්ටහාචබුම්මට්ටහා දීවානාගාමහිද්දිిකා පഞන්තං අනුමූதிත්වා చిරන්රක් කන්තු සම්මා සම්බුද්ධ දීශනං ආකාசටහාචබුම්මට්ட்ட දීවානාගමහිද්දිකා පഞන්තං අනුමූදිත්වා చిරන්රखाංතු සම්මා සම්බුද්ධ සාාවකං.